සංසාරණ කතාව සමග රැඳිලින් ඔයාව පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් තියාගත්තේ මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධවයි. ඒ තමයි ඉදිරියේදී අනගිගේ විවාහය දවසට ආවට පස්සේ ආදිත්‍ය කරන දෙයක් සම්බන්ධව. මෙතනදී මොකද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඉතින් කොහොම හරි අනිවාර්යයෙන්ම දැන් තමන්ගේ අම්මගේ කීමට, ඒ වගේම ලොකු ඉස්කෝලේ නෝනගේ කීමට අනගිට කැමති වෙන්නම සිද්ධ වෙන කාලයක් එනවා. ඉතින් මාස ගානක් තිස්සේ විශේෂයෙන්ම මාස 3ක් තිස්සේ මේ හැම දෙයකටම අකමැති වෙවි හිටියට මොකද? අනගිගේ අම්ම නම් හැමදාම යොසන එකක් නැහැ. මොකද මේ තරම් හොඳ කසාදයක් හම්බ වෙලා තියෙද්දි මේ වගේ ගිහිපු කෙනෙක් ගැන හිත හිතා ඉන්නකේ තේරුමක් නැහැ. අනිත් එක එයා එක සැරයක් ආවට පස්සේ වෙනකමක් තිබුණා නම් ලං කරගන්නත් තිබුණා අනගිට. හැබැයි ඒ අවස්ථාවට පයින් ගහපු අනගි තවදුරටත් බොරුවට එයා එනකන් ඉන්නවා බලන් ඉන්නවා දකින්න මේ අම්මට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි තර්ජනය කරලා හරි මේ කසාද කරවන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ දෙයට අවසානයේ කැමති වෙන්න සිද්ධ වෙන්නේ තිහස්වර ආයම තමන්න බලන්න එන එකක් නැහැ කියලා අදි මානසිකත්වයට පත්වීමෙන් පස්සේදී ඊට පස්සේදී මේ දෙන්නගේ විවාහය සිද්ධ වෙන අතරතුරේදී අනිවාර්යයෙන්ම ආදිත්‍යයට මේ අනගිව හොයාගෙන යන අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ඔය ඉතිහාසවලට සිහිය නැති වුණාට පස්සේ ඒ වගේම ඉතිහාසවලට මුලින්ම සිහිය එන වෙලාවේදී අනගිගේ නම තමයි යා කියන්නේ. ඉතින් ඉතිහාසවලට හොඳින්ම තේරුම් යනවා තමන්ට අනගි කියලා කෙනෙක් හම්බ වෙලා තියෙනවා කියන කතාව. ඉතින් එයා මුළු ඉස්පිරිතාලේ පෙරල පෙරලම ඒ කියන්නේ යට ඇවිදින්න බැරි වුණත් අනගිවම තමයි හොයන්නේ. ඉතින් කොහොම වුණත් මේක ආදිත්‍ය දැනගත්තට පස්සේ ආදිත්‍ය හොඳින්ම දන්නවා අනගි සහ තියස්වර ආදරය කළා කියලා. හැබැයි තමන් අනගිට කවදාවත් ආදරය කළේ නැහැ. ඒ වගේම තමයි මේ අතරතුර කාලෙදි හොඳින්ම දැනගෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඇමන්ඩා තියස්වරට ආදරය කරලා තියෙන සල්ලි වෙනුවෙන් විතරයි කියලා. ඉතින් තමන්ගේයි ඒ වගේම ඇමන්ඩගේ අතර කිසි වෙනසක් නැහැ කියන එක තියස්වර ආදිත්‍ය තේරුම් ගන්නවා. ඉතින් ඒකත් එක්ක ආදිත්‍ය යනවා අනිගිව හොයාගෙන. ඉතින් ඒ යනකොට තමයි මේ විවාහ මංගල්‍යය සිද්ධ වෙනවා දකින්න ලැබෙන්නේ. හැබැයි වෙඩින් එක මැදට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ආදිත්‍ය කියනවා ඉතිහාසයට වෙච්ච කරදරය ගැන. ඒ වගේ මනගේ ඉතිහාසයට කොච්චර ආදරය කළාද කියන එක මෙතෙන්දි කියනවා. ඉතින් අන්න එහෙම කිව්වට පස්සේ අනිවාර්යෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනගි ඒ වෙලාවෙම තමයි අර ස්පිරිතාලට එන්න තීරණය කරන්නේ. ඉතින් වෙඩින් එකෙන් දුවගෙන ගිහිල්ලා වාහනයක් අරගෙන අනිවාර්යයෙන්ම මේ ස්පිරිතාලට යයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අන්න ඒ විදියටයි අනගි අර අලුත් කොල්ලතර විවාහය කඩාකප්පල් වෙන්නේ.